අපේ දෙවියන් වහන්සේ අපට ජයග්‍රහණය දීලා තිබෙනවා. උන්වහන්සේගේ නාමයේ අපගේ බලකොටුවයි. අපි කියමු ස්වාමිනී, උදේ සිට සැඳෑව දක්වා ස්වාමිනී, මුළු දවස පුරාම අපි ඔබ වහන්සේගේ නාමය වර්ණනා කරනවා ස්වාමිනී. වචනේ කියනවා දුර්වලයාට ප්‍රකාශ කරන්න කියලා. මම ශක්තිමත්, මම ශක්තිමත්. එනිසා මේ උදෑසන අපි ප්‍රකාශ කරනවා අපි ශක්තිමත් කියලා ස්වාමිනී. හාලෙලූයා, හාලෙලූයා. ශිර බලාන්තර බල, සිකර බලාන්තර බල. ඕ ස්තුති වේවා ස්වාමිනී, ස්තුති වේවා ස්වාමිනී. අපගේ බලකොටුව ඔබ වහන්සේ ස්වාමිනී. ඕ ලලබා කශිකල බලාන්තර බලිය ලබලාන්තර බල ස්වාමිනි. මේ සතිය පුරාම ඔබ වහන්සේ අපට පෝෂණය දුන්නා, අපට කතා කරා ස්වාමිනි, අපව ජීවත් කළා ස්වාමිනි. ස්තුති ස්වාමිනි. ඔබ වහන්සේ ස්වාමිනි අපට ස්වාමිනි ආරක්ෂාව සපයා දුන්නා ස්වාමිනි. කිසි අඩුවක් හිගයක් නැතුව ඔබ වහන්සේ අප සමග ස්වාමිනි සිටිමින් අපට සියලු දෙයක්ම ස්වාමිනි සපයා දුන්නා ස්වාමිනි. ස්තුති. අපව ජීවත් කළා ස්වාමිනි. ස්තුති ස්වාමිනි. මලවුන් ජීවත් කරන දෙවියන් වහන්සේ අප තුලයි ස්වාමිනි. හාලෙලූයා, හාලෙලූයා. ස්තුති වේවා ස්වාමිනි. අපි ඔබ වහන්සේ තුළ බැඳී පවතිනම පල සදාකාල පල දරන්ට ඔබ වහන්සේ අපව කැඳවා තිබෙනවා ස්වාමිනි. එනිසා ස්වාමිනි අපි ස්තුති කරනවා ස්වාමිනි. ඔබ වහන්සේ කිනකාව කැඳෙව්වා ස්වාමිනි. අපි ස්තුති කරනවා ස්වාමිනි. ඔබ වහන්සේගේ වචනේ කියනවා ස්වාමිනි, කැඳෙව්වා වූ දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි ස්වාමිනි. ස්තුති ස්වාමිනි. හාලෙලූයා ස්වාමිනි. අපව තෝරගත්ත නිසා ස්තුති ස්වාමිනි. ඔබ වහන්සේගේ යහපත් භාවය, ඔබ වහන්සේගේ ස්වාමිනි යහපත් භාවය අපි වර්ණනා කරනවා මේ උදෑසන ස්වාමිනි. ස්තුති ස්වාමිනි. හාලෙලූයා ස්වාමිනි. ජීවන වතුර ඔබ වහන්සේ අපට දුන්න නිසා ස්තුති ස්වාමිනි. ආත්මික පෝෂණය දුන්න නිසා ස්තුති ස්වාමිනි. ඔබ වහන්සේගේ වචනෙන් දිනපතා අපට කතා කරමින් අපව ශක්තිමත් කරන නිසා ස්තුති කරනවා ස්වාමිනි. ඔබ වහන්සේගේ අරමුණු, ඔබ වහන්සේගේ සැලසුම, ඔබ වහන්සේ කරන ක්‍රියාවන් සියල්ලම යහපත් ස්වාමිනි. නමස්කාර කරමින් ප්‍රීති වැමු ස්වාමි වහන්සේගේ වචනය කියන උන්වහන්සේ පව්කරුවන්ගේ මිත්‍රයයි කියලා. උන්වහන්සේ කවදාවත් පව්කාරයව එපා කරන්නේ නැහැ. උන්වහන්සේ පව්කාරයට උපකාර කරනවා. පාපයෙන් කොහොමද තොරව ජීවත් වෙන්නේ? පාපයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන ධර්මිෂ්ඨ කෙනෙක් ලෙස ජීවත් වෙන නිසා අපි දැන් පව්කාරයෝ නෙවෙයි. අපි යේසුස් වහන්සේ බැටළු පැටවානන්ගේ ලේවලින් සෝදා පවිත්‍ර කරන. නමුත් උන්වහන්සේ පව්කාරයන්ට ප්‍රේම කරනවා. අපි දන්නවා උන්වහන්සේගේ ප්‍රේමයයි අපි පව්කාරයන් ලෙස සිටියේදී සොයාගෙන ආවේ. හාලෙලූයා, හාලෙලූයා. නමුත් උන්වහන්සේගේ ප්‍රේමෙන් අපව වෙලාගෙන අපව වෙනස් කළා. හාලෙලූයා. අපි ගායනා කරමු. ජය ජය නාමේ යේසුස් නාමේ. ගයමි උදයස සැඳෑවේ. ඒ වගේම මාධ්‍ය හරහා මේ උදෑසන අප සමග සම්බන්ධ වන සියලු දෙනාම Facebook තුලින්, YouTube හරහා සම්බන්ධ වන ඔබ සියලු දෙනා අපි ආදරෙන් පිළිගන්නවා. මම විශ්වාස කරනවා ඔබ ආශිර්වාද ලබනවයි කියලා. මේ ගීතිකා ගායනා කරමින් අපි ප්‍රීති වෙමු. ස්වාමින් වහන්සේට විශාල සැලස්මක් තිබෙනවා එකිනෙකා කෙරේ. උන්වහන්සේ කරන දේවල් අපිට අපගේ මේ කුඩා මනසින් වටහා ගන්න බෑ. නමුත් අපි දන්නවා උන්වහන්සේ සැලසුමක්, උන්වහන්සේගේ දේවල් උන්වහන්සේ කරන දෙවියන් වහන්සේ. ඉතින් ඔබ උන්වහන්සේට ගැන මම කීකරු වෙනවා ස්වාමිනි. ඔබ වහන්සේගේ වචනේ සමග මම එකඟ වෙනවා. අපි නමස්කාර කරමු. ජය ජය නාමේ යේසුස් නාමේ. හල්ලෙලූයා. ජය ජය නාමේ යේසුස් නාමේ.
උදේසා සවස රාත්‍රී කාලේ අපිට නිතරම ස්වාමීන් වහන්සේට ගායනා කරන්න පුළුවන්. හාලෙලූයා අප තුල උන්වහන්සේ වැඩවාසය කරනවා. හාලෙලූයා ස්තුති ස්වාමිනී. අපි නමස්කාර කරමු දිගින් දිගටම ස්වාමින් තෝරා ගැනීමේ සමරණ කාලය දැන්. හාලෙලූයා ප්‍රීතිවෙන්ට ප්‍රීති ഘോഷා නගන්ට කාලය දැන්. හාලෙලූයා එනිසා ඔබ නිශ්ශබ්දව ඉන්න එපා. දුක් බරින් සිටින්න එපා. ඔබ ප්‍රීතිවන්න අපි කියමු ස්වාමිනී. අපි ඔබ වහන්සේව සමරණවා ස්වාමිනී. ස්තුති ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ කියන නටමින් ගීතිකා ගායනා කරමින් ප්‍රශංසාවෙන් ඔබ වහන්සේට ස්තුති කරමි කියලා. හාලෙලූයා. ස්වාමින් තෝරා ගැනීමේ සමරණ කාල දැන්. ප්‍රීති ഘോഷ නැගීමේ සමරණ කාලය දැන්. ස්වාමින් තෝරා ගැනීමේ සමරණ කාලය දැන්. ප්‍රීති
Aprendamos
ප්‍රීතිවෙන්ට කොතරම් යහපත් කරුණක්ද. හාලෙලූයා. උන්වහන්සේ අපට ජීවනය කියන්නේ සදාකාල ජීවනය දී තිබෙනවා. අපි ඒ වචනේ අපි විශ්වාස කරනවා. හාලෙලූයා. බයිබලයේ කියන උන්වහන්සේ මලවුන්ගේ නැවත නැගිටින එම ආත්මය ඔබ තුලත් මා තුලත් ක්‍රියා කරනවා බලවත්සේ. හාලෙලූයා. අපට ප්‍රීතිවෙන්ට බොහෝ කාරණා තියෙනවා. හාලෙලූයා. ඔබ කවදාවත් කියන්න එපා මගේ ආඥාවට පිළිතුරු ලැබුණේ නැහැ, මම දන්නේ නැහැ ඇයි ස්වාමින් වහන්සේ මෙහෙම කරන්නේ කියලා. නැහැ, ඔබ ප්‍රීතිවෙන්ට. හාලෙලූයා. ඔබ ප්‍රීතිවන විට උන්වහන්සේට පහසුයි ඔබ වෙනුවෙන් යම් දෙයක් කරන්න. හාලෙලූයා. අපි අතිශයින් ජයග්‍රාහකයන්. බයිබලයේ කියනවා උන්වහන්සේගේ සෙනඟ ජයග්‍රාහකයන්. අපේ දිවෙන්, අපගේ මුඛෙන්, අපගේ ප්‍රකාශයෙන් අපි කිව්වම ජයග්‍රාහකයි. හාලෙලූයා. අපි නමස්කාර කරමු. ස්වාමීන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරන අපි අතිශයින් ජයග්‍රාහකයි. හාලෙලූයා. Shame, Jai Rai Kai.
මම ජයග්‍රාහකයෙක්. ඔබ ඔබටම ප්‍රකාශ කරන්න. ජයග්‍රාහය නැත්නම් ජයග්‍රාහි දේවල් අත්දකින්න පෙර ඔබ ප්‍රකාශ කරන්න මම ජයග්‍රාහකයි. මන්ද අපි දේව වචනේ සමගයි අපි එකඟවන්නේ. දෙවියන් වහන්සේ කියනවා නම් ඔබ ලෝකයාගෙන් ජය ගත්තයි විතරක් නෙවෙයි උන්වහන්සේ කියන ඔබගේ ඇදහිල්ල ජයගෙන තිබෙනවායි කියලා. කොහොමද ලෝකයාගෙන්? ඉතින් ඒ ජයග්‍රාහි ප්‍රකාශ අපි නිතරම අපි කරමු. අපි කියමු ස්තුතියි ස්වාමිනී. හලෙලූයා. අපි নমස්කාර කරමු. ස්වාමිනේ ඔබ වහන්සේ ස්වාමිනේ නොසිඳනා දියුල්පතයි ස්වාමිනේ ස්තුති ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනේ කියන මගේ සවිශක්තිය මගේ සැපයුම්කරු ඔබ වහන්සේ කියලා ඔබ වහන්සේ අපෝ දෙසම ඇරුණා අපගේ මැරුණ බැටළු පැටවාරණ වහන්සේ හැලෙලුයා අපි ගායනා කරමු කතරමුතු
Thank you.
ඔබ හැරිලා එකිනෙකාට කියන්න, ජීවන උල්පත ස්වාමින් වහන්සේමයි, ජීවන රොටිය ස්වාමින් වහන්සේමයි.